පන්තක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා තාරුකාවන්ට අධිපතිවෙලා සස්ස ලකුණ ඇතිව ඉන්න සඳක් වගේ. පුර පසලොස්වක දවසට නැකත්තරු පිරිවරාගෙන බබලන සඳක් වගේ. ආත්පස ගමන් කරන්නේ ඒ විදිහටයි මේ දිව්‍යපුරයේ තිබෙන දිව්‍ය විමානයත් ඒ වගේ තමයි උද්දා හිරුවාගේ ඒ දිව්‍යවර්ණයෙන් අතිශයින්ම බබලනවා ෆයිරෝඩි, රක්්‍රන්, පලිගු, රිදී, මැසිරිගල්, මුතු, මැනීක් ආදියෙන් තමයි මේ විමානභූමිය විචිත්‍රවෙලාතියෙන්නේ වයිරෝඩි මැනිික්තමයි බිමට අතුරල තියෙන්නේ. ඒ රම්ය වූ කූටාගාර හරිසුන්දරයි ඔබේ දිබ්්‍ය ප්‍රාසාදය නම් හරි අගේට මැමුණේකක් ඔබේ පොකුුණ හරිම රමනීයයි දිව්‍යමාලුන් ගැවසිලාඉන්නවා. වතුරටික හරිමාගේ හරි පැහැදිලි රන්වැලි තමයි යටතියෙන්නේ. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. හැමතැනම සුදුනෙලුම්පිපිල තියෙනවා. සීනිිදු සුල්ලඟ හමාගෙනයද්දී හරිම සුවදයි. ඔබේ පොකුණ දෙපැත්තේ අපූරුවටි මැවිල තියෙනවා වන ලැහැබක්. එක් ගස්වල ලස්සන මලුත්තියෙනවා. පලතොරුත් තියෙනවා. ඒ ආසනයේ පාද රත්තරරින් නිමවෙලා තියෙන්නේ. හරි මොලොක්! දිවසලුවරින් සැරසිලාතියෙන්නේ සක් දෙවරජවාගේ ඔබෙහි ඉන්න කොට දිव්‍යාපසරාව පැමිණෙනවා සියලු ආභරණවරින් සැරසිලා නානා මල්මාලාවලින් විභූජතවෙලාඉන්න දිව්‍යපසරාවන් මහා ඉෘධමත් ඔබව සතුටු කරනවා ඔබ සතුටු වෙන්නේ දේවාධිපති කෙනෙක් වගේ බෙරහඬ යහෙනවා සක්පිබිනවා මෘදංගවාදනය කරනවා වීනාවයනවා. පනාබෙරහඬ ඇහෙනවා. නැටුම් ගැයුම්වලින් සුන්දරවුණු දෙවලොවටයි ඔබ ඇලිවෙසෙන්නේ. විවිධාකාර දිව්‍යරූප, දිව්‍යශාප්ත ඒ වගේම දිව්‍යරස දිබ්‍යසුවද ඒ වගේම මනෝරම්්‍ය වූ දිව්‍යමය පහසත් ඔබට තියෙනවා. පින්වත් දිප්‍ය පුත්‍රය. ඔබ ඒ උත්තුම් දිබ්‍යවිමානයෙහි මහාප්‍රභාවකින් බබලනවා. ඔබවර්ණයෙන් අතිශයින්න බබලන්නේ උදාහිරුමඩලක් වගේ. ඔබේ මේ පුුණ්්‍යවිිපාකය දානයෙන් ලැබුණ එකක්ද. එහෙමත් නැත්තම් සීලයෙන් ලැබුණු එකක්ද. එහෙමත් නැත්තම් වෙනත් වැදුම් පිදුම්වලින් ලැබුණ එකක්ද. මේ අහන කරුුණැට පිළිතුරු දෙනුමැනව. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නැහුවේ. ඒ ගැන ඒ දිබ්්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිරිතුරුදුන්නේ. ශාක්‍යවරුන්ගේ උතුම් නගරය කිබුල්වත්පුරයයි. මං එහෙ හිටිය සුද්ධෝතන රජ්ජුරුවන්ගේ පුතනුවන් වහන්සේගේ ඉපදීමයි මගේ ඉපදීමයිබුණේ එක්කම දවසේ. මං කන්තක එදා සිද්ධර්ථ කුමාරයා මැදියම්රැයේදී බුදුබව පිණස අබි නික්මන් කළේ කුමාරයන් වහන්සේ ඉතා සොඳින් හසුරුවන අත්්‍රලින් ඒ තඹපාට නියපුතු තියෙන මොලෝක්කත්වලින් මගේ කලවයට තට්ටු කළා. යාළුව මමුත්තුම් සම්බෝධයට පත්කලා දෙව්මිනිස්ලෝකයාවත් මේ සංසාරෙන් එතරකරවන්නයි යන්නේ මාව උසුලාගෙන යන්න කියලා කිව්වා මට ඒ වචනය ඇහෙන කොටම මහා ලකු සතුටක් කැතිවුුණා මගේ සිතපිනාගිය ඒ සතුට සිතින්ම මං උන්වහන්සේව පිළිගත්තේ. මහා යසස්ඇැති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ ඇක්ග මගේ සිතපිනාගියා, හරිම සතුටෙන් මංගේ පුुරුෂෝත්තමයාව උසලාගෙන ගියයේ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජකගේ රජධානියකටයි ගිය හිරු උදා වෙන කොට, මාාවත් චන්නවත් අත්හැරලා කිසි පලාපොරොත්තුවක් නැතිව පිටත්තලාගියා මං සිද්ධාත්ත කුමාරයණන් වහන්සේගේ තබපාට නිය පොතු ඇති ඒ සිරිපායුග දිවෙන් ලෙවකෑවා මහාවීරයන් වහන්සේ වනපියසට වඩිද්දි මං හඬහඬ පලා හිටියා ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ මට නොපෙනීගියා එතකොට මට ලොකු අසනීපයක් හැදුනා ඉක්මනන්න මගේ මරණය සිද්ධ වුණා ඒ පුුණ්්‍යකන් මේ අනුභාවයෙන් තමයි මේ දීව්‍ය විමානයේ ලැබුණි සියලු කම් සැපතින් අනුන්න වූ මේ දිීබ්‍යපුරයෙහි මංක් සත්තුටු වෙනවා සම්බුද්ධත්වය අවබෝධ කලායන දහම් ගෝෂාව මටත් ඇැහුුණ. එතකොට මට හරි සතුටක් දැනුුණ. ඒ කුස්සල මූලෙන්මයි අමා නිවන සාක්ෂාත් කරන්ටෝනි. ස්වාමීනි අපගේ ශාස්තෘපූ බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවානම් මගේ වචනේනුත් මගේ සිරසෙනුත් උන්වහන්සේට මාකරන වන්දනාව සැලකළමැනව. ඒහා සමාන වෙනත් කෙනෙක් නැති ජිනරාජයන් වහන්සේව බැහැදකින්න මමත් තියනවා. අටලෝදහමින් කම්පා නෝවන ලෝකනාත වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්නට ලැබීමත් දුර්ලබ දෙයක්. කෙළෙහි ගුණ දන්නා එෙගුණ හඳුනැන ඒ කන්තක දිබ්‍යපුත්‍රයා ශාස්තෘන්වහන්සේ වෙත එළඹුණා. සදදහම් ඇස්සැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයහලා ධම්මජක්කුව පිරිසිදු කරගත්තා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලපත පරාමාස නැති කරලා දැම්මා. ශාස්ෘන්වහන්සේගේ සිරිපාකමල් වන්දනා කරලා එතැනම නොපෙනීගියා.